වල්පනේ නගරයේ සහ වල්පනේ අබට සුරාසල් ආරම්භ කිරීම පිළිබඳව විරෝධතාවය පැවැත්ම සඳහා තමයි අපි සියලු දෙනා වහන්සේ මෙතනට වැඩම කරවදාලේ. ඒ නිසා මිනිස්සු අන්තාසරණ මිනිස්සු දුප්පත් මිනිස්සු ඉන්න ජන කොට්ටාසයක මේ තරම් මේ සුරාසල් ප්‍රමාණයක් ඇති කරලා දැනට සුරාසල් ඇත්තම පවතිනවා. නමුත් තවත් උදව්දනවල මේ විදිහට සුරාසල් ඇති කරගෙන ගියන් පස්සේ මිනිසුන්ට ඇතිවෙනා විපත ඒ වගේම අසරණ භාවය ඒ වගේම නිරදරියන් බවට පත්වීම පිළිබඳව සුරාපත් දෙපාර්තමේන්තුවට කියලා මේ සුරාසල් ඇති කිරීම නවත්වන්න කියලා පණිවිඩය දෙන්න තමයි අපි සුරාපදුව පොලසාරිස්තුමා හම්බෙන්න මේ අවස්ථාවේ. ඒ ප්‍රදේශයේ ප්‍රාදේශීයකම් කාර්යාලය වලපනේ ඒ සම්බන්ධව මොකද මේ කරුණු දැන් විරෝධය ඉදිරිපත් වෙලා තියෙනවා. ඒක ක්‍රියාත්මක කරනවා. වහන්සේලගෙන් මොකක් කිසි දෙයක්ම ගේන්න දෙන්නේ නැද්ද මේවා? දෙන්නේ නැහැ. දෙන්නේ නැහැ. මොකද ඇත්තටම රජයේ මේ වගේ මිනිස්සු මීට වඩා හොඳයි බෙලි කපා දාලා මරලා දාන එක. සුරාව බීලා එයාගේ ජීවිත විනාශ වෙලා යනකොට ඊට කලින් මිනිස්සු මරලා දාන ඊට වඩා මේ සුරත් ඇතිනකොට කටින් සිද්ධ කරන ඊට වඩා වටිනා මොකද මිනිසුන්ගේ ආර්ථික ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ නේද උඩට දැන් අනිත් නගර ගත්තාම හැමතැනම තියෙනවනේ සුරාව බදු දැන් මේ වලපනේ මත්පැන් ආලවේ සල් ඔව් මත්පැන් ආලවේ සල් අනිවාර්යයෙන්ම තියෙන වලපනේ දැන්ටත් තියෙන දෙකක් ඈ ඒ තීදීන් තමයි තව නැවතත් ආරම්භ කරන්නේ තව කීයක් දාලාම කරන්නේ තව දෙකක් දැන් මේකට ඔබ වහන්සේ ඊළඟට ගන්න පීවරම ගන්නද අපි අපේ ජීවිත නැති වුණත් අපි මේක දාන්න දෙන්නේ නැහැ කියන මතේ තමයි අපි ඉන්නේ දේශපාලන බලපෑමක් කරන්න පවතිනවද? දේශපාලන බලපෑමක් දැනගන්න අපිට අමාරු. කවුද මේක පිළිබස් ඉන්නේ? දැනට සුරක්ෂා හිමියන් තමයි ඉන්නේ මේ. මේක අදකීයක නෙවෙයි. දැන් අපි අවුරුදු 5ක් විතර මේකට විරුද්ධ විරෝධතාවය පළ කර. කිසිසේත්ම අපි දෙන්නේ නැහැ මේක ගන්න. සමහර වෙලාවට වික්ෂුන් වහන්සේලා කීපනවා. ගිනි තියාගෙන හෝ සිය දිවි නසා ගන්න පුළුවන්. මෙතන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අපි දැන් දීලා තියෙනවා. සුරාබදු දෙපාර්තමේන්තුවට දැන් දීලා තියෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයට අපි දැනුම් දීලා තියෙනවා. වලපනේට සුරාසලක් නැවත එපා. අපි බලාපොරොත්තු වෙනවා තියෙන සුරාසල් වහනවා නම් ඒ තරමට අපි කැමැති. දැන් වලපන කීයක් තියෙද? වලපන කීයක් තියෙද? වලපනේ නගර එකක් තියෙනවා. නින්දන්දායින නගරයේ මේ වෙනකොට සුරාසල් 3යි, බියර් ෂොප් එකයි. එතකොට ඒ ආසන්න තියෙනවා 5ක්. ඒ නගර දෙක ආසන්න තියෙනවා 5ක්. එතකොට අපි බලාපොරොත්තු වෙන අහිංසක මිනිස්සු ඉන්නේ. පාසල් දරුවෝ සුරාවට ඇද්දයි වෙලා ඉන්නේ. එතකොට දුම්කලාදී පාවිච්චි කරනවා, මත් වෙනවා, මත් කුඩු ගහනවා. ඒ නිසා තමයි ඒ දරුව වෙනුවෙන් අපේ ජීවිත පාපි කැප කරන්න සූදානම්ක් තියෙනවා. වලපනේ උතුරු සාසන ආරක්ෂක බලවන්. අනේ මණ්ඩලෙ දැන් ඔබවන්සෙත් එක කීනමක් වැඩියද? 39ක්. 39. ඒ කියන්නේ මොකද මුකුත් මේ පොලිසිය මොකක්ද? පොලිසිය මේක විමර්ශනයක් කරන්නයි සම්බන්ධ. මේ විමර්ශනයත් එහෙමයි. සුරාබදුවේ විමර්ශනය පිළිබඳවත් අපි පැහැදීමක් නැහැ මේ වෙනකම්. ඒ නිසා තමයි අපි මෙහෙට ආවේ මේ පිළිබඳව දැනුවත් කරන්න. ඒ කියන්නේ අපි බලමණ්ඩල රාජ්‍ය ආයතන ප්‍රාදේශීය ලේකම් මේ ඔක්කොම ඉන්න තැන තමයි අපි යෝජනා කරේ අපිට පා මේ සුරසත්. ඒකෙදි ප්‍රාදේශීය ලේකම් නිර්දේශ කරනවා නිර්ණායක තියෙනවා නේද? ඒ නිර්ණායක ඔස්සේ මේවා නැවත සමීක්ෂණ කරන්න කියලා. ඒ නිසා තමයි අපි ආවේ අපිට මේ වාර්තා පිළිගන්න සූදානම් නැති නිසා. සානයක් බලාපොරොත්තු වෙනවා නේද? ඔව් අපි බලාපොරොත්තු වෙනවා. නැතු ඕක ඇති කරමු මොකද කරන්නේ? නැතුනත් අපේ සභාපති හඳුරන සිහිපත් කරපු විදිහටම වික්ෂුන් වහන්සේලාගේ එපනමකගේ පරිත්‍ය ජීවිත පරිත්‍යාගය හරි මේව නවත්තුන. මොකද පාරම්පරික ගම්මාන අපේ බෞද්ධ ගම්මාන ඉතින් මේවටම තමයි මේ කොළඹ ප්‍රදේශ කුරුණෑගල ප්‍රදේශවලින් තමයි බාර එහෙට යන්නේ. එතකොට මේ අපි දුෂ්පත් දුෂ්කර පාරිසරික අතිනොත් භූගෝලික වශයෙන්ුත් ඒ වගේම ආර්ථිකයේ මේ අසුනොත් ඉතාම දුෂ්කර ප්‍රදේශයක් තමයි බලපනවා. ඉතින් ඒ වගේ ප්‍රදේශවලට බාර අවශ්‍ය නැහැ. ඒ වගේ ආර්ථික නගා හිටවන දේවල් ආරම්භ වෙනවනම් අපි සූදානම් ඒවට තමයි. දැන් එතකොට වහන්සේලා දැන් මේ සම්බන්ධව දැන් ගෙනියනවනේ මේක. දැන් මේ ගෙනියන මේකෙදි ගම්මුන්ගේ සහයෝගයක් ගමේ ඉන්න අයගේ සම්පූර්ණ ගොඩක් ඇරිය තියෙන 99 එකකෙම තියෙනවා. Thank you.
watching the Life Traveler channel.